IP ರ ್ ද ಪ ಸ නම් ෝක ವර්තාව ොරතුර ತ ක ගන්නට. ෝක ගන කතා රදද ෝක සම තු ි තාව ද පවතින්නේෙ. මානවර්ගයා සතුන් සහමේ පරිසරය එකට එකබදධව ක්‍රියයාා කරීමන්නේ ක්‍රියාවලිය තුළින්. ඉතින් එක සමධතාවකහෝ බිඳ වැටුනොත් මානවර්ගයාට විශේෂෙන්ම බලපෑම් කරන්න සිද්ුවනොයින් සාදත් අපි කතා කරමු පරිසරය පිළිඳව දේශගුණය පිළිබඳව. ඒගේම පුරාවිද්‍යාව සමාජ ෂේෂත්‍රයේ අලු ත්‍රවනතා වගේම. లోෝ ර්තික ැක් ොයි ේ කියලා එ ොර ර බට නට විශ ත්මකව අද ද සේද කතා රන ට එකකතු ප්‍රවීන විදස් වෙත විචාර ම විති විචය සා ය කර. I ද ද ත රගත් ති ්‍රම ෘති න කියලා ර්තනය වනවෙ අපි කතාකරන්න ලෝකේ ආර්ථික බෙදී පවතිය ප්‍රධාන වශයෙන් ඇමරිකාවමත් ඉ ළඟට චීනය මත කියල. නමුත් ඉදිරියේදී මේය කොයි ආකාරෙන් වෙනස්වෙද. අන්තාචාතික மூල්්‍යාරමුදල මේ පිළිබඳව ලෝකාර්තිික ඉදිරි දැක්ම පිඳ වාර්තාාවක් එලි දැක්වා. එහි තේරණය කොහොමද. මේක තාම වැදගත් වාර්තාාවක්ස මේ ල් ඉොමි කවට් ුක් කියයන මරිකායික් සජනපදේ වෝෂන්ටන් නගර ෂින්ටන් නගනුවර. ල ස කරගත් තර්ාතික මූල් අරමුද මේ ලෝක ආර්ථකය පිළිබඳව කලින් කල රීධ පුරෝකතන ඉදිරිපත් කරනවා. තින් මේ පසුගේ ජනවාරි මාසයෙන් පස්ස දෙවන වතාවටත්ේ කැන්නේෙ මේ මාස තුනක් ඇතුළට අන්ර්ාතික මූල්්‍ය අරමද ලෝක ආර්ථක පිබඳව දෙවනවරටත් පුරෝකතනැක දිරිපත් කරන බෙනවා. මේක මේ ලෝක ආර්ථිකය ඉදිරිය පිළිබඳව කිසිම් ආකාරයක බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි දත් වාර්තාාවට ඇතුලත්වෙ තිබෙනවා. මොකද මේ ඔය. කොවිද්දහන මේ සංඟතයේ මුල් කරගෙන ලෝක ආර්ථිකය බෘධිය පහයි දශම පහක් හැටියට තමයි මේ වසරේ පුරෝකතන කරලා තිබෙන ජවාරි මාසේද නිකුත් කරලද අන්ර්ජාතික මුූල්ල අරමුදල වාර්ට අනුව. නමු දැන් නවතම පුරෝකතනයට අනුව මේ වසර අවසානය වනවිට ලෝක ආර්ථිකයේ සයට හයකවෘරධයක් සනිටුහන් කරනු ඇතයි අන්තර්ජාතික මුල් අරමුදල ප්‍රකාශ කරනවා තින් අපි දන්නවා කොවිද දහනමය වසංගතයේ මුල්කරගෙන ලෝකාර්ථිකයට විශාල බලපෑමක් එල්ලවුුණ පසුග වසරේ ලෝකාර්ථිකය වර්ධන වේගේ සයට තුනයි දශම තුනක් දක්වා පහත බැසා. ඉතින් මේ වසරේද සේට හයක ආර්ථිකවෘද්ධයක් ලෝකාර්ථකය සනිටුවන් කරන අතරම අන්තරජාතික මුූල්‍යාර මුදල මේ වාර්තාව මගින් කිසිම් ආකාරයකට අනතුරු ඇඟබීමක් සිදුකරනවා ලෝකයේ මේ ආදායම බිදයාමේ විෂමතාව මේ වසරේ වඩා තිීවුරවි කියලා ඒවගේ මේ වාර්තාවේ දිරිපත් කැලතිබෙන තුොරතුරුදිියහා බලකොට පහැදිලි පෙනියන කාරණයක් තමයි අ සංවර්ධනය වෙමින් පවතතින රටවල් ලෝයින්කම්කන්ට්‍රස් කියන මේ පහල් ආදෑම් ලබන රටවල් සහ ඒ වගේම නැගියන රටවල් මේ කාණ්ඩය සහ සංවර්ධීට රටවල් අතර පැහැදිලිව මේ විශාලය විෂමතාවයක් දකින්නට ලැබෙනවා ඇති මේ වාර්තාාවට අනුව ඇමරිකා එක්සත් ජනපදා ආර්ථිකය එක්සත් නපදදේ අපිදන්නවා ඇමරිකානු නව පාලන ත්‍රය ජෝබයිඩන්ගේ පාල ත්‍රය ආර්ථිකය ප්‍රකෘත්මත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කලා දෙ මේ වැඩ පිළිවෙලත් මුල්කරගෙන ඇමරිකානු ආර්ථිකය මේ වසරේදී අපේක්ෂා කලාට වඩා එකැනේ වසංගතය පැමිණීමට පේර ඇමෙරිකා එක්සත් ජනපද ර්ථක වර්ධන භේගව පිළිබඳව කරපු ප්‍රක්ෂේපන ඉක්මවායමින් ර්ථික ෘදධයක් අත්පත් කර ගනී කියලා විශ්වාසය පල කරනවා ඉතින් විශේෂම වාර්තාාව මගින් පෙන්නුම් කරන එක කැි පෙන්ෙන ලක්ෂණයක් තමයිැ කොවිදධහන වසගතය මුල්රගෙන බැඩිම බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින සහ නැගියන ආර්ථිකන්ට හිමිකම් කියන රටවලට අපි දන්නවා දෙදහස් නමේ වසරේ ඇතිවුණුය මහා අවපාතය කියන මේ ආර්ථික අර්බුදය අබුද ලපාමක් හැටියට මේක ලෝකයේ ප්‍රධාන ආර්ථිකවට තමක් බලපෑම්ම එල්ලූනිේ ඇමෙරිකා එක්සත්ජන පදයට අනෙක් අතට යුරෝපාකරේ ජර්මනියට ප්‍රංශේට ස්වාංනයට ඉතාලියයට ග්‍රීසියට මේ රටවට තමයි බලපෑමක් කෙලවනි නමුත් වසංගතය මුල් කරගෙන ලොකු බලපෑමට ලක්වල ති බෙන්නේ මේ පහල ආදයම් ලබ රටවල ත අඩු ආදම් ලබ අටවල්හ නැගියන ආර්ථිකන්ට හිමිකම් කියන රටවල් මේක සංඛාලයකන අනුව කැපී පෙනෙනවා අනක් අතට එදහස් නමස අසුව වසරෙන් පස්සේ දශක හතරකට පස්සේ ලෝක ආර්ථිකය වැඩිම ආර්ථිකවෘධයක් සනිතුහන් කරන හැටියට දෙදහස් විසියක වසර මේ වාර්තාව මගින් හවා දක්වනවා. හැබැයි මූල්‍ය අරමුදල් අපි දන්නවා ලෝක ප්‍රධන ර් ර්ථිප ප්‍රධාන මූ්‍යාතන දක්ති වෙන අප ප ඉන්ඩිසි හඳුලන බේ ඉන්න් කිය ඉදහසස හලි හතරබසරේ. බෙට ඩ් මුුවේ බ ගුල්සිහි පැවති සමුළුවේ ප්‍රතිඵලයක් හැටියට පිහිටවාගත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝකආර්ථිකේට නාකත්ය ලබා දෙන්නන ප්‍රධහන මුූල්‍ය අයතන දෙක අතර්ජාතික මුූලි අරමරසා ලෝක බැංක්වේ අන්තර්ජතික මූලි අමදර සසා ලක බැංක්ුව මේ වන විට මේ තමන්ගේ වාර්ෂික හමුව පවත්වන්නේ මේ වර්ශුවල අන්තර්ජාලය ඔස්ේ තමයි මේ හමුව පවත්වන්නේ මේ වාර්තාව මගින් ඉල්ලිමක්රනවා මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ රජය විසින් කොවිදධහන මේ වෛර සාසාධනය මුල් කරගෙන තම තමන්ගේ ආර්ථිකවලට ලබා දෙන සහන ක්‍රමක්ක්‍රමයෙන් මේ ඉවත් කර ගත ගීති කියෙන මුත් මුකදම ඉවත් කර ගත්ති නැත්්තම් අමරිටිකෙන ඉවිසිං ෆිස්කල් කලිෆ් එකක් කියලා ආර්ථිකය කිසිම් කඩා වැටීමක් ඇතිවන්නට ඉඩතිබෙනවා න් මේ නිසා ක්‍රම ක්‍රමයෙන් මේ වෙළඳපරට ලබාදන සහනය අඩු කළ යුතුයි කියල ක ආර්ථිකයට ස්භවිකවමේ අර්බුදීන් ගොඩේමට ඉඩ ප්‍රස්ථාවක් ලබා දීුතු ව තමයි ප්‍රකාශ කරන්නේ. ඒ අතරම අන්තර්ජාතික මුූල්්‍ය අරමුදල මේ යළිත් අවධහරණය කරනවා පොහොසත් රටවලින් කොවි දහන මේ වසංගතයට මුහුණදීම සඳහා අරගලයකයේදී සිටින දිලිදු රටවලට තවදුරටත් සහන ලබාදිය යුතුයි කියලා. දෙ ජනාධිපති ජෝබයිඩන් ඩොලර් ට්‍රලියන එකයි දශම නවයක මේ ටිමලස් පැකේජ් එකක් උත්තේජන පැකේජයක් පසුගේ මාස හඳන්වා දුන්න තමන්ගේ රටේ දළ දේශ නිෂ්ාධතය වර්ධන වේගේ ඉහැළෑවීම සඳහා මේ වසරේදී අර වසංගතයට පෙර පැවිති ත්තයටට ඇමරිකා එක්සජ්ජනපදේ ආර්ථික බුද්ිය රැගනේම තමයි බයිඩන් පාල අරමුණ බවට පත්වෙලා තිබෙන්නේ මේක ප්‍රතිලාබ ඇමෙරිකා එක්සජ්ජන පදයක්ත් සමඟ වෙළඳ හවුල්වල නිගත වන සෙසු රටවලටත් හිමිවේවි කියලා අන්ර්ජාතික මුල අරමදල විශ්වාසය පල කරනවා ඒගේ මේ ලබන අවුරුද්ධේ ඇමෙරිකා එක්සත් ජනපදය පැන්්ඩමික් එක පැමිණීමට පෙර පැවිති තත්තයටට ඇමරිකා එක්සත් ජනපද ආර්ථික ගමන් කරාාවි කියලා අන්තර්ජාතික ූල අරමුදල ප්‍රධා ර්ථක වි්‍යාඥ ගීතා ගෝපිනාාවත් වාර්තාකරුවන් සමඟ පැවති හමුවකදී ප්‍රකාශ කර සිටිය දහ විතක කරස ගත් න්ත ජාතික මූලයා අරමුදේ පරෝකතන වලට අන ගල ර්ික වර්ධන වගේ සේ හත තරයිදශ හතර කැට. ට තරයි දශම තරක් හැටියට වාර්තාවයි කියලා ප්‍රකාශ කරල්ල තිබෙනවා අතරම ජියුණු රටවල් ගන්නනාවක් දෙදහස් විසි දෙක පමණතෙක් තමන්ගේ ආර්ථිකය ඇතැම් රටවල ආර්ථිකය අපේක්ෂිත බුෘද්ධිය කරා ලගාන ඕවනු ඇතැයි වාර්තාාවනවා නැගීන ආර්ථිකයන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්තික බෘදධයක්ක් ේක්ෂා කිරීමට වසර දහස් විසිතුන දක්වා බලා සිටීමට සිදුවනවා අතරම මේ වාර්තාවේ ඇතුළත්වෙල තිබෙන තවත් වැදගත් තොරතුරු අතරට ලෝක ජනගානින් මිියන අනු පහක පිරිසක් දෙදහස් විශ්ව වසර ආන්තික දිි බවට පත් ල තිබෙන ක් ්‍රීම් පවට ක්්‍රම් පව එක බොහෝදුරට අර්ථදක්වන්නේ මේ රාය නිින්දට යනොට තමන්ගේ කොසට හරක් නොමැතිව නනිදට ඇන ජන සංඛාව මියන අනු පහක් හැටියට මේ වාර්තාාව දක්නයි වගේම න්ද පෝෂණයට ගොදුරුවන්ගේ සංඛ්‍යාව දෙදහස් විසේක වසර මිලියන අසූුවකින් ඉහලයාවි කියලා පේක්ෂ කරනවා ගොලිය වශයෙන් ගත්තොත් සංචාර්ග කර්මාන්තය මත රඩා පවතින රටවලට ආර්ථික ප්‍රකෘතියක් අත්පත් කර ගැනීමට තවත් කාලයක් ගතවේවි කියලා විශ්වාස කරනා මොකද දේශීම හරහා සිදුකෙන සංචරණ තවමත් ඇනහිට පවතින තත්ත්වයක් තුළ දියුණු ආර්ථිකවල සියයට පහ දශම එක ආර්ථික බුරුදයක් මේ වසරේ වාර්තාකරයි කියලා විශ්වාස කරනවා නැගීන හංවර්ධන වෙමින් පවතන රටවල ආර්ික සේ හය දශම හක බුරදයක්ක් අපේක්ෂා අරය කියලලා විශ්වාස කරන. ඇමෙරිකා අ එක්ත් ජනපද ආර්ථිකය යනවාීම් යවවාී මාසික පරෝතනයටටනුව පහ දශම එකක් හැටියට තමයි යනාවක පළ කල තිබි නමුත් දැන් සේට හය දශ මහතකින් මරිකායක් ජනපේ ආර්ථක වර්ධන වෙවි කියලා ශ්වාස කරන රෝමුදල් කලාපේ රටවල් විසි අටකින් සමාන්ධිත යරෝප ංගමයේ ආර්ථික බෘතිය සට හතරයි දශම හතරකින් සහ ඒ වගේම ජපානය ආර්ථිකය සයට තුනයි දශම තුනකින් චීන ආර්ථිකය සයට අටයි දශම හතරකින් ඉන්දියාවේ ආර්ථකේ සයට දොළහයි දශම පහකින් වර්ධනය වේවි කියලා පුරෝකතනය කරලා තිබෙන යතරම ගෝලිය වෙලද ධාරිතාව මේ වසරේදි සයට අටයි දශම හතරකින් වර්ධනය බේවි කියලා විශ්වාස කරනවා මොකද කොවි වසංගතය තුළ බහන්ඩ සඳහා පවතන ඉල්ලුම විශාල වශයෙන් ඉහලගොස් තිබෙනවා ඒ අතරම මේ අන්තර්ජාතික මූලි අරමුදලේ වාර්තාව පදනම් කරගෙන ලෝකප්‍රකට බ්ලුම් බර්ග් ආයතනය විශ්ලේෂකයන් මේ වන විට මේ ඉදිරි පශ්ෂාත් වසංගතාවද පෝස් පැඩමික් කියලා මේ ඉදිරි වසර කිහිපේ තුළ ලෝක ආර්ථකය පිළිබඳව ම විශේෂ ඉරිපත් කළ තිබෙන ඊට අනුව ඉදිරි වසර පහක කහලසීමාව තුළ වසර දෙදස් විසිහාය වනතෙක් ලෝකයේ සමස්ත දලදේශ නිෂ්පාධතයෙන් පහෙන් එකට දායකත්තේ දක්වන රට හැටියට චීනය නම් කරලා තිබෙන එකනේ චීනය දැන් අපි ලෝක ආර්ථිකය මේ සමස්ථආර්ථිකය වටිනාකම ගත්තුත් ගලෝබල් ජප සමස් දලදේශ නිෂ්පාධිතය වටිනාකම ට්‍රිලියන විසි අටකින් ඉදිරි වසර පහක කාලසීමාව තුළ වර්ධනවේ වි කියලා විශ්වාස කරනවා එකන්නේ ඇමරිකාක්සත් ජනපද ඩොල ට්‍රලියන එක විසි දෙක දක්වා ගෝලිය දර්දේශෙන් ෂ්පාතිතය වටිනාකම ඉහලයාවි කියලා විශ්වාස කරනවා ඉතින් එතකොට චීනය තමයි අංක එක රාජ්‍ය බවට පත්වන්නේ ඇමෙරිකා එක්ෂත් ජනපද සහ ඉන්දියාව දෙවන සහ තුන්වන ස්සාානයට පත්වන අතර ජපානය සහ ජර්මණිය හතරවන සහ පස්සනස්ථානයට පත්තේවි කියලා මේ වාර්තාාව වුව ගුුණුම්භග් විශ්ේෂකන් පෙන්වාදීලා තිබෙන අතර තවත් එකක වැදගත් කාරණයක්හි දන්නවය මේ ටසුපූර හාරසිය තිස්ස එකක හාර පෙළපනීසියන යුද්ධ ඉඳලා ලෝක ඉතාහාසසිදයක් ගත්තේම ලෝක ඇතුුණු ගැටුම් වලින් සෑම හතර තුළකට මුල්ල තිබෙන තුුනේ. ලෝකේ නැගී එන ආර්ථික බලවතා ස ලෝක පවතින අධිරාජවාදී බලවත් රාජ්‍ය අතර රයිසින් ඉපිියල් පව එක්ෙස්සින් ඉපරියල් පවම ගවරු දෙකාාතර. මේක සාමාන්‍ය විශේෂන දිහ බැලුවට පස්සේ ඇමරිකාවසා චීනය අතරම යන ගන ඇතුළේ යුද්ධයක් කට ගනිීවිදක කිය බයක්ක් නිතතින්ම මතුව වන හැමවිටම මේ ෝක විධ කලාපොල රටවල් දෙකා අතර මතබේෙද පවතින ඉදන් සාගර කලාපේ දකුන්ෂීන මුූද ආස්ත්‍රිවක මද පිරිදිගක කලාපය සම්බන්ධයෙන් ගත්තු. හොන්කො තායිවානය සම්බන්ධයෙන් මේ රටවල් දෙ අතර ගැටුමක් ඇතිවේ විද හැබයි ඉතාම වැදගත් කාරණයක් මේ සතිය මතු වුණා එතමයි ජෝබයිඩන් ට්‍රිලියන දෙකයි දශම තුනක මුදලක් යටදලයි විහෝ පහසුම් සංවර්ධනය සඳ යදවීමට තීරණය කල තිෙන මුොකද ඔයි විලියම්මච් ඔවහෝල්ට් කියන මේ කප්‍රකට ආර්ථික විශ්ලේෂකය ඔහුකේ නවා අද ලෝක වෙනස් අද ලෝක තිබෙන මොඩර් වෙපන්රි අද තියෙන අතිනවීන ආවිදත්්‍යක ගත්තට පස්සේ අි ගැතුම්ලින් පතත් රට ැපත් කිරීමට වන ට හැකියාවක් ලැබෙන මුොද අතරම ලෝක හැමරටක් බලයෙන් සන්නන්ටයි. එනිසා අද ගෝලීය ආධිපත්වය පවත්වාගෙනයාම පවති ආර්ථික බලය මත ආර්ථක බලය ඳදා පවතින්නේ යට තල වීහෝ පහසකම් සංවර්ධනය මත මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදේ බයිඩන් පාලන තන්ත්‍රය එක යථාර්ථයක් අවබෝධ කරගෙන තිබෙන බව පැහැදිලිේ තමයි තව දුරටත් ද නෞකා ප්‍රහාරක ජෙට්චාන මිසයිල හදනවා වෙනුවට ඇමරිකා එක් ජනපදේ බයිඩන් පාලේ ීරණයක් කරගෙන තිබෙනවා ඩොල ට්‍රිලියන දෙකයි දශම තුනක් වියදන් කරන්නට පාලන් අධිවේගී මාර්ග දුම්්‍රිය මාර්ග හදන්නට මේ අත්තරම චීනෙන් ඔහු බොහෝ දුරට මේ පාඩමක් ගෙනගන්නට ඇති මොකද අර මේ නිරව යුද සමය වගේ හිතන්නට බෑ ඇමරිකාවසා චීනය අතර සම්බන්ධතා මොකද චීනය බංකොලොත් භහවට පත්වනෙක්නෑ ලඟලඟකරී. චීනය බොෝ දුට චීනය කඩාවැටනෙක්කුත් නෑ චීනය ශක්ති මතටකුබ දන්නවා චීනය ඔබ ට කාලයක් තිං චීනය මේ යටි තල විහ පහසුකම් ගත්තොත්ය පසුගිය වසට පහක කාල සීමාව තුළ චීනය තමන්ගේ රටා භ්‍යහන්තරේ දුම්්‍රිය මාර්ග පද්ධතිය ඩවී කරණය කරපු ආකාරය ගත්තු අනිි තරටල් සියල්ලගේ දුර්‍රිය මාර්ග පද්ධතිර වඩ චීන දුර්‍රිය මාර්ග පද්ධතිය සදා යෝජන කරලාතිය. ඕි කලින් තතාකරමේ හිටියේ ලෝකකාආර්ික බලවතා නිර්මාණය වීම පිළිබඳව ඒද යුද්ධයක් ඇතවයිද. එවැනි යද මේ අස්ථාවද නෂ්ිකා හතය කොයි තරම් ලෝකට බලපෑ ඇතිකරයිද. න්‍යෂ්ටිකාව හරනය සම්බන්ධයෙන් ලෝක බලවතුන්ගේ දැඩියව නන්දක් වෙනවා ඉරානයේ සඳහය හත් ප්‍රතිචාර්ති වෙන ඇති යේ දවසේදී පැවති සාකච්චාාවල යම් පලදායිතාවයක් දකිනතිවන බවතමයි වර්තාාව. ඔමගේ තම සාදධන කකාරණ කිහි පයක්ක්තිවබ මන්තරම. පැත්තින් අපට හිතන්න පුළුවන් මේ ලෝකයේ අර සංහිධයක් පැත්තට මේ රටටවලත අරබුද මේ කොවිද්‍යධහනය විසින් ඇතිකරපු ආර්ථික බලපෑම මේ ප්‍රතිඵලයක් හැටියට මේ අර ඉදිරිවාධිකම් ක්‍රමක්‍රමෙන් සමතයකට පත්න කාරක් ක කියන්නට පුළන දැගුව රණ ්‍යෂ්ි සම්මුදධා පිදන්නවා දහස්ස පහල වසරේ ලෝක බලවත් රටවල් හයක් මේ කහදුුරන ප51 කියලා ඇමරිකාක් සැජ්ජන පපද බ්‍රිතානය ප්‍රරංශය චීනය රුසියාව කියන රටවල් පහ ාතිගේ රක්ෂක මන්දර නි්‍ය මාජි ටවල් පහ සහ ජර්මණි එකතු වෙලා ඔස්සුයාවේ ව්‍යනාා නගරයේදී වසර දෙක කාලයක් පැවැත්වූ සාකච්චාවර ප්‍රතිඵලයක් හැටියට අයිතිහාසික එකඟතාවයකට එලැබුණ මේ ඉරා ෂ ි සදය මටත්තම මේ ඉග්‍රසියෙන් හඳරනා න් න ක්ෂන් කියල. මේ සම්මුතිය ප්‍රකාරව ඉරානය තමන්ගේ නෂ්ටික කටයුතු සීමමාකිරීමට ඇතැම් ්‍යෂ්ටික බලාගාර බසා ැමීමට ඇතම් නි්‍යෂ්ටික බලාගාර පර්ේෂණ බලාගාර බවට පත්කිරීමට ඉරානයේ නි්‍යෂ්ටික කටයුතු හා සම්බන්ධ ජුරනිියම් පලුටෝනියම් බලගැන්වීම සීමමාාකිරීමට තමන්ගේ නි්‍යෂ්ටික මධ්‍යස්ථාන අන්තර්ජාතික නික්ෂණ වලට අත් කිරීමට ටෙහරා පාලෙ පැත්ෙන්නේ කනතාවය පලවුණ ට පිතු වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ප අනෙකුත් බටහි රටවල් එක්සත් ජාතින්ගේ සංධානය මේ රටවල් ඉරාන ඉලක්ක කරගෙන පනුවන ලද සබහාධක ක්‍රමයින් ලිහිල්කිරීමටත් එකඟ තාවක් ඇති වුණා. ඉතින් අනතුළු අන්තර්ජාතික පරමාණුශක්තිය යජන්සිය ේ ගිවසු මැතිකරගත්තේ බැරැක් කොබමාගේ පාලන කාලය තුළ අන්තර්ජාතික පරමාණශක්ත ඒජන්සිය ප්‍රකාශ කලා ඉරනයේ මේ නි්‍යෂ්ි සම්මුතියයට අනුකූලව කටයුතුරවා කියලා හැබැයි ඇමරිකා එක්සත් ජනපදේ පානත්‍රය වෙනසක් සිද්ධ වනාට පස්සේ. පසුගේ පාලන තන්ත්‍රේ. එකන්නේ ොනල් ්‍රම්ගේ පාලනතන්ත්‍රය. දෙදහස් දාාහත වසය අගවන විට මේ සම්මුතිය. සම්බන්ධෙන් තමන්ගේ බලවත් විරෝධය පල කළ අනතුරුවද දහට වසරේ ඩොනල් ට්‍රම් ඒක පාර්ශවික මේ සම්මුූතිය ඉවත් වනා. ඉවත් වනාට පස්ස ඉරාණය මේ ඥ්‍යෂ්ටික සම්මූතිය මගින් තන් බාදී තිබූ ප්‍රතිඥාවන්ගේ ක්‍රමක්‍රමින් බැහරවන්නට පටන් ගත ඇහි ප්‍රතිඵලයක් හැටියට. ඉුරනියම් බලගැන්වීමම් ප්‍රතිශතේ සයට විසක් පමණ දක්වා වැඩිරා තින් යනුව තමයි අරබුයක් හටගත්තේ ලට පත් වනට පස හ තිවරණ්‍යපාරය තුළ ප්‍රඥාවක් ලබා දුන්න සම්මුතියට ආපස ඇමරිකායක් ශධ්්‍යනපදයකතු වනවා කියෙන නමුත් අප අපි දැක්ක බයිඩන් බොහෝ දුරටම මුල්කාල ්‍රම්කෙ ප්‍රතිපත්තිම තමයි ඉතානුගතව තමයි ක්‍රාර එක සේවතත් මේ වන විට අශ්‍රයාාව ව්‍යනානාගරයේදී මේ අර බලවත් රටවල් පහ සහ ඉරන් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ති වන මේ සාකච්චාවලද රාණ පාර්ශවයෙන් ප්‍රකාශ කරන කැන්ස්්‍රක්ටවූ හෙල එක සාකච්ඡා බොහොම මේ සාර්ථක බවත් තමයි එටෙහිරණය පැත්තෙන් ප්‍රකාශ කරන්නේ ඇතනම සුනේ තවත් වාර්තාවක් පළහල තිබෙන ඇමරිකාවත් ඉරණය මේ වන විට නිල නෝන සාකච්ා පවත්ත නො කියලා මේ අර්බූධයට පිසුමක් ලබාදීම සඳහා කොහොම උනත් මේ සාකච්ඡාවලදී යුරේනිියම් බලගැන්වීම සියයට විස්ස සීමාව ටු තර ලෙ මරිකා පශ ඉල ති ල මේ කාරණය ප්‍රතික්ෂප කරලාතිබෙනවා. කෙසේ වෙතත් ඩැන් මේ සාකච්ඡාවලට සහභාජු නියෝජතයන් කුරාධ වනතෙක් ස්්‍රයාාව ්‍යනගරයම රැදිීසිටිමට රණ කරලතිබෙන ොද මේ සාකච්ාල ඉල්ංඟටය සිකුරාදා දිනේදී පැවැත්තිෙනවා. සංගත සම්බන්ධයෙන් කතාකරත්ද ලෝකයේ අපිදන්නවා සාසේ බෝල වගේ වසංගතමට පෙර පැවතිය හිද ලෝකේ සදදානමතිබුණන්න කොවිට් වසංගතයට පවා ෝක කිසිඳදු සූදානමක් තිබුුණන්න. දැ ලඟට එලඹබෙන වසංගතය සම්බන්ධයෙන් මොනවගේ සූදාන මති තිබෙෙනු. පරේෂශකින්ෙන් ප්‍රකාශකනවා ජයිවර් විධත්වය ආරක්ෂා කර ගත්ත නැත්තම් මීළග වසංගතයේ ොලක්වා කන්නටන හැකේ කියලලා. අපි ඔම නෝටික් ඩිස ැටියට හඳුන් න මේ සතුන්ගෙන් මිනිසුන්ට බැලදින රෝගඉක් බෝලා ශාස් මේ වගේ කොවි මේ රෝගී තත්ත්වන් පාලනය කිරීම සඳහ මේ මීට වඩා පරිසරේ සම්බන්ධෙන් ලෝකය වැඩි අධනක් මුොළ ුතු වතමයි මේ නවතම පර්ේෂය මගින් තහුරු කර ලතිබෙන්නේ මොකද මේ එක පැත්තකින් මත්‍යාවක් තිබුණසුනේ මේ තමයි ඔය ජෛවිදත්වයෙන් ගහන වූ ප්‍රදේශ ආශසිතව වගේ රෝග පැතරයන්නට පුළුවන් කියලා නමුත් විද්‍යාඥන්නේ මතය තරයේ බැහර කරවා ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ පැතජන් කියලා හඳුන් වන මේ රෝග තවත් සතකුගෙන් එ ආගන්තකයක්ගෙන් තවත් කෙනෙකුට බෝව වා එකට හේතුවර් ්‍රොප්ලට් නැතම්ඒර සෝල්ස් ඒවාි කසිනකොට නැත්තම් නාසෙන් කිමුහුම යාවන විට මේ වගේ අර මේකට කියෙන බොඩිලි ල් කියලා එකෙන් තමයි මේ රෝග පැතිර යන්නේ ඉතින් මේ රෝග මිනිසාට ගැනදීමේදී බොහෝදුරට මේ සත්ත වීදත්වයක් තිබෙන ප්‍රදේශ ාස්ත්‍රිතව මේ රෝග හටගන්නවා කියන කාරණය ප්‍රතික්ෂප කරනවා ෆෙලිසියා කීසින් කියන මහාචාර්යවරිය නිකුත් කල මේ අර්ේෂන පත්‍රිකාවකට අනුව මේ පන්නේ කියන මේ සංගරාග පලවෙ ඇතිබෙනවා ඇය ප්‍රකාශ කරන්නේ මේ ජයිු විදත්ව ආරක්ෂා කරගැනීම තුළින් මෙවැනි රෝග පැතිරයාම ලක්වා ගත හැකි බව එ අතරම මේ නේච සඟරාවේ විද්‍යාත්මක සඟරාවේ ඉතාම වැදගත් ලිපියක් අද පළවෙලා තිබෙනවා නැශන කොවි ජාතික කොවි් නය බර මේ කොවි දහන මේ වසංගත තත්වෙන් ොඩේම සඳහ ලෝකයේ දරන උත්සාහය ඇතුළේ ආණ්ඩු විශාල වශයෙන් මේ නයි ලබාගෙන තිබෙනවා හැබැයි මේ නය ආපසු ගෙවීමේ දී පරිසරයට සිදුවන මේ දේශකනනික විපරාසිෙන් සිදුවන බලපෑම. කියන සාධකය කෙතක් දුරට මේ ආණඩු සැකිල්ලට ගන්නවාද කියනකාරණය මේ ලිපිය මගින් ප්‍රශ්නාර්ථයට ලක් කරනවා මොද දහස් විශ්ස වසරේ මේ රටබලෝය සවරීන් ඩෙප් කියල හඳුුවන මේනය ලබා ගැනින්ීමම විශාල වශය නිහල ගියා හැබැයි රටවල් කල්පනා කරන්නේ නැහැ මේ අය ගවන්නට තිබෙන තමන්තියන හැකියාවට ිය්නත්ව ෙලමින් කෙපමන ෙබඳු බලපෑමක් සිද්‍ර විදගනකාරණ ති මේ නිසා මේ වාර්තාව තිබෙනවා මේ ඔය ජීවිස රටවල් දෙදස් විසය එක මේ මාර්තු මාසය වරනතෙක් මේ තම තමන්ගේ රටබල කොවිත්සාහ හැටියට ලබාදුන් උත්තෝන ත්තේජන පැකේජ බලදී වැඩි මුදල් ප්‍රමාණයක් ගිහිලා තිබෙන්නේ එනර්ජි සෙක්ට එකට බිලියන ඇමරිකාන්්ඩොල බිලියන දෙසේ පනාක්විතර මේවා වැඩි හරියක් ගිහිල්ල තිබෙන්නේ අර තිරිසිදු බලශක්ති ප්‍රබේද සඳහන් පොසිල ඉන්දන දහනය සඳහායි න ෆොසිල්ෆල් ඔය ප්‍රධානශයෙන් ගතතුත් උප මේ ෆොසිල් ්‍රෝක අපි හඳුන ගල්ලංගරු එමත් නැත්තම් තෙල් එමත් නැත්තම් භවිකවායි. ඉති මේ නේච සඟරාව අවධහරණය කරනවා අර වඩාත් හරිත පුනර්ජණය ලක්ති රිනවබල්ස් කියලා හඳුන බලශක්ති භාවිතය සඳහ ලෝකේ වැඩි අවධානයක් යොමු කලේතු කියලා. යි දේශගුණික විාරයයාසෙන් ලෝකේ විධ ශේෂත්‍රවලට විධ බලපෑම් ඇති කරනවා. එතින් කොෂිකර්මාන්තයට ඇතිවන බලපෑම් කොයිවගේ වේද ඉතිරියේදී. මේ සම්බන්ධය තාම වැදගත් තවත්තක අධ්‍යනයක අ බලවල තිබලා ලෝකේ ප්‍රධාන මේ සරසවි කිහිපයක් ඇමරිකාක් ්‍රධ්‍යනපදේ මේඩලන් සරබිය වගේ කෝනල් සරසවියසාහ ස්ටැන්ෆෝර්ඩ කියන මේ සරසබි තුන ඒකාබද්දර සිදුකළ අධ්‍යනයක් මින්. දේශකුණික විපරාසෙන් කෘෂිකාරමික නිෂ්පාදනයට සිදුවන බලපෑම සංඛ්‍යාත්මක ඉදිරිපත් කරලා තිබෙනවා ඒ අනුවියයට විසි එකකින් පමණ වයි විමෝචන කාබන් විමෝචන සිදුනුවන්ටයට විසි එකකින් පමණ මේ ලෝකෙ ක්‍රෘෂ්කාර්මික නිෂ්පාදනය පළදායතයි වැඩි වන්නට ඉඩ තිබුණා මේ අධ්‍යනයට පදම්වෙ තිබෙනෙ දස් නමසේ හැට දශකයේ ට ලබාගත් දත්ත මේ වාර්තාව පැහදිලිියෝ පෙන්වා දෙනවා කෘෂිකාරමික නිෂ්පාදනය වැඩිදියුණු කළ යුතුයි. ඒ ආහර නිෂ්පාදනය වැඩිකිරීම සඳහ පමණක් නෙමේ. මේ ලෝකයේ ජනතාව ජීවනතත්වේ නග සිටීම සහ කෘෂිකර්මාතය ඉතාම තීරණාත්මක කාර්ය හරක් ඉටතු කරනවා. හැබැයි අද වන විට මේ කෘෂි අසන්නට ශාල බලපෑමක් එල්ලවල ඇතිබෙනවා මොකද ගර ෂනත්ති හලාම බලපෑමක් මොද කෘෂකර්මාන්තය කියක ගෝලි ෂ්නත්තය එයාමට දායක වනවා වගේම ගොලිෂන ති හළලාෑමන් කෘෂිකර්මාන්තයයටත් බලපෑමක් ක එල්ලබෙනවා ඉ ඉදිරියේ දී ආහර සුරක්ෂිතාවක් ඇතිකර ගැනීමට නම් දේශමිනිික විපර්යාසය මගින් කෘෂිකාර්මික නිෂ්පාධනයට සිදුවන බලපෑම අවම කිරීමට පියවර ගත යුතු පව මේ අධ්‍යනය මගින් තහුරු කල තිබෙන මේ අධ්‍යියනය නේච කයිමට් චන්් සඟරාවි අද පල කර තිබෙනවා ක රමන්ට දස දාව සලුද්ධව එකතුවවා එතින් ඉතාලියයේ ඩයින් ටවන්් ලෝක උරමය අතරට එක මේ අපක්ෂාවක්්‍ය වෙනවා. උ මේ අපරු නගරඇත්ම මේ ඩිස්කවරි සමයි නශල් ජෝග්‍රෆික් සංඟගාාව මේ සහදර ඔයිට පුවත්සේ මේ වාර්තායි වැලති බෙනවා මේ ඩයින් ටවන් කියලා හඳුන්නසුනේ මේ නගරය ඉතාලිය බොහෝ ගම්මාන වගේ මේ ක්‍රමක්්‍රමයෙන් අර හාත් පස පරිසරේ මේ ගංගාවකින් වටමල තිබෙන්නේ මේ ගංගාවට ක්‍රමක්‍රමයෙන් මේ ිවෙමින් පවතින ප්‍රධාන වශයෙන් ගත්තොත් නායම් අනෙක් අතට ගමිකම්ප සහ පාංශු කාදනය නිසා මේ නගරය මේ වසර තාම දීර්ග ඉතිහසක් වසර හාර දහසක් පමණ පැරණි ජනවාස මේ නගරෙන්ස්වාගෙන තිබෙනවා හැබයි අද මේ නගරය අඩි තුන්සියයි අඩි පන්සියක ප්‍රමාණයක් ආශිතව තමයි තිබෙන්ෙන්නේ නගර ස්තෙර පදිංචිකාරවෙන හදෙනයි හැබයි පූර්කාරණය ඇති වෙන අයිතමයි ග නරැඹබීමට සංචාරකයන් දස දහසක් පමණ දවසකට පැමිණෙන. මේ නිසා නගරේ රැක ගැනීමේ වැදගත්කම දැ මේ සංචාගක කර්මාන්තය සම්බන්ධ වැදගත්කමක් තිබෙනවා. නුදුරේදී ප්‍රංශයේ පැරිස් නගරයේ මූලස්ථානය කරගත් යෙනෙස්කෝ ආයතනයේ ලෝක උරුම ලැස්තුුවට මෙම ගම්මානය ඇතුළත් කිරීමට ඉතාලි බලදහරින් බලාපොත්තු න මේ නගරෙන් නම සිබිතාඩි බක් නොරීගියෝ. ට ල ෑ ගේ යහ පත් බලපෑම් කන ේවල් වගේ ොද ල දේව ද ද ගන්නට ලුව ද ති ට අද සට ස ග වා.